සුබදසකයා මගේ YouTube channel එකට පැමිණි සියලුම මලයන්ගට සුබදසක්. ඉතින් මම අද අලුත් වැඩක් කරන්න සූදානම් වුණා. හරිද? දැන් මේ ක්‍රමයේ හොඳනම් මම හැම පාඩමකට වගේ පුළුවන් විදිහට මේ චිත්‍රකින් ඔයගලන්ට මුළු පාඩමම මතක තියාගන්න ක්‍රමයක් මම ගේන්නම්. මම අද මේ පාඩම මේ වීඩියෝකින් සූදානම් වෙන මේ ගංගාවේ සංගීතය කියන පාඩම ඔයගලන්ට චිත්‍රකින් කොටසින් කොටස මේ කවි ටික මතක තියාගන්න ක්‍රමයක්. හරිද? ඔයගලන් හරි ආසන, ඒ කියන්නේ මේ සමලට ආස නැහැනේ මේ කවි ටික පාඩම් කරන්න. ඉතින් මම පාඩම් කරන්නත් එක්කම සුපිරිම ක්‍රමයක් ගෙනත් තියන්නේ. ඉතින් එක දිගට නරඹන්න ඔයගලන්ට වැදගත් වෙයි. මොකද ඔයගලන් මේක හරියට සිද්ධ කරොත් ඔයගලන්ට මේ කවි ටික කටපාඩම් වෙයි. සාමාන්‍ය සතියක් විතර තුරද කටපාඩම් වෙන විදිහට තමයි සුපිරිම ක්‍රමයක්. ඉතින් හොඳින් බලාගෙන ඉන්න, චිත්‍රකින් තමයි මතක තියාගන්නේ. මම මේකට කියනවා දැන් මම දානවා මේ අවශ්‍ය කරන බඩු ටික. ඉතින් ඔයගලන් හොඳට ඒ කියන්නේ ටික ලෑස්ති කරගන්න. ඒක ලෑස්ති කරගෙන මේ වීඩියෝ එක ආයේ ඔයගලන් මේක වීඩියෝ නවත්තන්න, නවත්තලා ඊට පස්සේ ටික ලෑස්ති කරගෙන ඇවිල්ලා ආයෙසරම් මේ වීඩියෝ එක බලන්න. ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ කියන ඒ කියන්නේ මේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඔයගලන් ඇඳගන්න ගොඩක් වැදගත්. ඇඳලා ඔයගලගේ බිත්තියේ ඒක ගහගන්න. හරිද? බිත්තියේ ගහගන්න. ගහගෙන ඒක සතියක් ඒක බලාගෙන මේ සින්දුවත් ඒ කියන්නේ අහන ගමන් ඕගලන් ඔය ටික හොඳට පාඩම් කරගන්න. හරිද? පාඩම් කරගන්න කියන්නේ නිකන් කියන්න. ඒ කියන්නේ ආසාවෙන් ඒක දිහා බලාගෙන කියන්න. ඔයගලන්ට කැමති ප්‍රමාණයක චිත්‍රයක් ඔයගලන්ට ඇඳ ගන්න පුළුවන්. හරි, ආසාවෙන් වැඩක් කරමු. ඉතින් මේක අලුත් වැඩක්. ඒ කියන්නේ මේ channel එක තියෙන මේක තමයි පරිණතවට චිත්‍රකින් ඔයගලන්ට පාඩමක උගන්වන පළවෙනිවතාව. ඉතින් මේක හොඳින් අහගෙන හරියට අහගෙන මේක කරගන්න. හරියටම ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි යමු වැඩි කතා බහක් නෑ වීඩියෝ එකට. ඉතින් මේ මම දැන් වීඩියෝ එකේ මම මෙතන හැර කතා කරන්න සූදානම් වෙන්නේ නෑ. ඔයගලන්ට සින්දුව දාලා ඔයගලන්ට මේ කොටසින් කොටස ඇඳගන්න තමයි තියෙන්නේ. ඇඳගන්න එක බිත්තිය ගහගන්න ගොඩක්ම ගොඩක් පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් කවි ටික. ඉතින් අපි යමු වීඩියෝ එක වෙතට. Thank you.
මිනිසුන් ඉවුරුවද යනවෙන අඩි සන්දින් ලය යට සැසල බාවමින් මතු නොනෙගිත්දින් කෙකටිය ඔහුලු නලියන TV.